කුණු කියන්නේ ලංකාවට මාරාන්තික ප්‍රශ්නයක්. හැබැයි පිටරටවල් වලට කුණු කියන්නේ මහා ලොකු සම්පතක්. අපේ රටේ කුණු කඳු වලට යට වෙලා මිනිස්සු මැරෙනවා. ඒ මාදිවට සමහර ව්‍යාපාරිකයෝ ලංකාවට කුණු ගෙන්නනවා. ඒව නම් මහ කුණු වැඩ. ඒ අතර සමහර දේශපාලඥයෝ කුණු වලින් කොමිස් ගන්නවා. මැෂින් එකක් හැදුවොත් ඒකෙනුත් කොමිස් ඉල්ලනවා. ඒවා ඊටත් වැඩිය කුණු වැඩ. ඒ අතරේ තුන්වෙනි පන්තියේ අන්තිම පන්තියේ මිනිස්සෙක් කුණු ප්‍රශ්නෙට විසඳුමක් හොයනවා. ඒ රටට ආදරේකේ. අපි අද යන්නේ ඒ රටට ආදරේක හොයාගෙන. විකුම් සම්පත් දිබුල් ගස් තැන්න. අපි අද හොයාගෙන ආපු විශ්වකර්මයා තමයි මේ. මේ තමයි ඔහු දැන්ට හදාගෙන යන කුණු ප්‍රතිචක්‍රීකරණය කරන්න හදන මැෂින් එක. ජංගම මැෂින් එක. ජංගම මැෂින් එක. කලින් මැෂින් එකට මොකද වුනේ? අවස්ථා තුනකදී මැෂින් තුනක් හැදුවා. රාජ්‍ය නිලධාරීන් හා දේශපාලඥයන් විසින් අනුගමනය කරන ක්‍රියාමාර්ග නිසා ලක්ෂ 60ක් විතර වියදම් කරලා හදපු සීලෝ මැෂින් යකඩ වලට කපලා මේ යකඩ කඩේදී විකම. ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මැෂින් එකේ කුණු වෙනම යකඩ වෙනම ප්ලාස්ටික් වෙනම කාබනික කොටස වෙනම විදුරු කොටස වෙනම ආදී වගේ කොටස් හතරකට මේක වෙන් වෙනවා. පොඩි ප්‍රමාණයක් වලට ඇඹරෙනවා. ඊට පස්සේ වෙන වෙනම ටැංකි තියෙනවා. ප්ලාස්ටික් ටික වෙනම ඇසුරුම් වෙන්නයි යකඩ ටික වෙනම ඇසුරුම් වෙන්නයි කාබනික ටික වෙනම ඇසුරුම් වෙන්න ආදී වශයෙන් මේකේ ටැංකි තියෙනවා. කුණු පටවා ගැනීම, තේරීම, ඇඹරීම, ඇසිරීම වෙන සියලුම සිද්ධාන්ත සිද්ධ වෙන්න පැය 3කට ටොන් 45යි රීදුරෙක් සහ ක්‍රියාකරුවෙක්ගෙන් ටොන් 45ක් සම්පූර්ණ මුළු නගරයක්ම ආවරණය කරන්න පුළුවන් මේ මැෂින් එකේ. දරා ගැනීමේ ධාරිතාවය තමයි ටොන් 45යි. කන්ට්‍රෝල් රූම් එකේ තමයි මෙතෙන් දෙන්නේ. හා පටවා ගැනීමේ උපකරණේ ඊට පස්සේ අර තියෙන එකනයි මෙතන වැඩ කරන්නේ. එතන සීළු පාසුකම් සහිතව LCD මේ මොනිටර් දෙකක් තියෙනවා. එහෙන් මේ කැමරා වලින් සීළුම සිද්ධාන්තය පෙන්වමු කරනවා. අර කොළපාටින් පේන භාජනයේද ටොන් දෙකකින් යුතු කසල දාන්න පුළුවන්. දැන් මම මෙතන කුණු වෙනම මේ වෙන් වෙනවා. මේ පැත්තේ තියෙන ජීර් පද්ධතිය. මේ ජීර් පෙට්ටිය විසින් කරන්නේ අර සාෆ්ට් ඉන් දෙක ප්‍රතිවිරුද්ධ අතර කරගෙන එක. ඊට පස්සේ එහෙන් මේ කුඩා කොටස් වලට ඇඹරීම සිද්ධ වෙනවා. පසුව කෙමිකල් එක කලවම් ගලා මේ යර ටැංකිය වලට වෙන් වෙන වශයෙන් මේ කසල එකතු වෙනවා. මේක හදන්න දැන් වෙනකොට කී දෙනෙක් දායක වෙනවද? දැන් මේ වෙලාවේදී නම් 6 දෙනෙක් දායක වෙනවා. ඉදාට ඉදාට ඔපඩියක් ගලව පෞද්ගලික මම පඩි කියලා තමයි වැඩ කරන්නේ. ඒක සම්පූර්ණ මෙහෙ යකඩ වලින් සම්පූර්ණ ලියවලා තියෙනවා. යකඩ විතරයි යමුද්‍ර විතරයි ගෙල්ලා තියෙන්නේ. ඒ ඔකේ ජීර් පෙට්ටි සම්පූර්ණ මෙහෙ හදලා තියෙනවා. ඔයිල් බාත් එක තමයි ඒක වැඩ කරන්නේ. ඒ කියන්නේ මේක සම්පූර්ණ දේශීය නිෂ්පාදනය 100%. 100%. ඔව්. මේකේ වාහනේ විතරයි විදේශයෙන් ගන්නනේ කරන්නේ. අනෙක් සියලුම දේ උපකරණ ඒ ටික ඔක්කොම මේ දේශීය වශයෙන් නිෂ්පාදනය කරනවා. සම්පල් නගර සභාවට කසල ඉවත් කර ගැනීමට නොහැකි තත්ත්වයක් ආවා 2010 මහ රෝහල ස්ට්‍රයික් පවා කරා මේ කුණු ප්‍රශ්න නිසා. ස්කූල් ළමයින්ගේ යන්න බැරි තරමට නගරයේ ස්කූල් ආශ්‍රිත කුණු කිසිම කෙනෙක් මේ ප්‍රදේශයේ හෝ ලංකාව ඉදිරිපත් වුණේ මේ කුණු අරගෙන ගිහිල්ලා දාන්න. ඒ වෙනකොට මම යන්ත්‍රයක් නිෂ්පාදනය කරලා තිබුණේ මම මුලින්ම කරේ නගර සභාව විසින් නීත්‍යානුකූලව ලබා දෙන කසල නුවර හා දිගන යන ප්‍රදේශ වලට මගේ ඩිපර් රටවලින් ගිහිල් දැම්මා. බැකෝ යන්ත්‍රයේ පටන් මම තමයි රියදිරි ක්‍රියා කරේ. එතකොට මම කල්පනා කරා මේක මේ පොඩු පොඩු ප්‍රමාණයට අඹරන්න වගේ දෙයක් කරොත් එහෙම මේක පහසුයි කියලා මූලිකම සිතුවිල්ල මට ඒ වෙලාවේ තමයි ආවේ මේක අඹරුවා නම් හරි කියලා. එතකොට පළවෙනි අවස්ථාවදී 2011 අදරත්තේ ටෙන්ඩර් පත්‍රිකා මගේ ළඟ තියෙනවා. 2011 දී මම කුණු අඹරෙන්න මැෂින් එකක් ලක්ෂ 12ක් වියදම් කරලා මම මැෂින් එකක් හදනවා. ඒකට හිටපු උඩ ප්‍රාද ප්‍රාදේශ සභාව නියෝජ්‍ය සභාපති රාජා කියලා හිතුවත් කිටියේ ඔහුත් සම්බන්ධ වෙලා මේ උදව් කරලා අපි නගරේ හිතුවත් කීප දෙනෙක් එකතු කරලා ඉස්සරෝ මැෂින් එකක් හදනවා. පස්සේ ටෙන්ඩර් දාලා මේක 2011 ගන්න යනකොට නගර සභාවේ යම් යම් මන්ත්‍රීන් හා ඇතම් නිලධාරීන් එකතු වෙලා ඇත්තම කප්පම් මුදල් ඉල්ලනවා. ඊටම වගකීමෙන් කියන්නේ කොමිස් ඉල්ලනවා. ඊට පසුව මේ නගර සභාවේ නගරාධිපතිවරයාගේ නිලකාමරයේදී මේ දෙගොල්ලම ගහ ගන්නවා. මේ ඒක ගහ ගත්තට පස්සේ ටෙන්ඩරේ නොදී ඉන්න නගර සභාව තීරණය කරනවා. පොලිසියෙන් ඇවිල්ලා තමයි මේ ප්‍රශ්නේ වෙලාවේදී මේ නිරාකරණය කරන්නේ. ඒකට හිටපු පාලන අධිකාරිය විසින් තීරණය කරන්නේ මේක අම්බුලාව කියලා ඊටම රමණීය ස්ථානයක් තියෙන මෙතෙන්ට නිකම්ම කසල ගිහිල්ලා බැහැර කරනවා. දීර්ඝ කාලයක් මේ කසල කන්ද මීතර මුල්ල වගේ ඒ වගේම විශාල කතල කන්දක් ගොඩ ගහනවා. සෝ මාවනල්ලේ අධිකරණයේ ඒ ප්‍රදේශයේ මිනිස්සු විසින් නඩුවක් පවරනවා. 2015 මුල් කාලේ මේ කුණු කන්ද නාය යනවා. මීතර මුල වගේම ප්‍රශ්නයක් වෙනවා. මිනිස්සු මැරුන්නේ නැහැ. ඒ වගේ නාය ගිහිල්ලා මේක කරගන්න තැනක් නැති වෙනවා. ඒකට හිටපු දේශපාලඥයෝ නැවත මේ පිරිස ඇවිල්ලා මට යෝජනා කරනවා. ඔයා විතරයි මේ කුණු එක ඉල්ලන්නේ. මේක රැකියාත් වෙනවා. ඔයා මේක ගන්නම් කියලා කියනවා. ආයෙ මොනාර දෙයක් හදන්න අපි රාජ්‍ය අනුග්‍රහය දෙන්නම්. අවශ්‍ය වුණ දේ කරලා දෙන්නම් කියලා දෙවෙනි අවස්ථාවට මම ආයෙ මැෂින් එකක් නිර්මාණය කරනවා. ඒ නිර්මාණය කරන්නේ අර කොළපාට මැෂින් එක මගේ Facebook එක හා
විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයෙන් ඇවිල්ලා බලමු මැෂින් එක. දවස් 20කින් විතර වගේ ධාවනයේ වෙමින් තිබුණු බස් එකක් මේ එක්තරා මූලික සමාගමකින් මිලට ගෙනල්ලා මාසෙකට ලබා දෙන මුදල් වලින් ගෙවීමේ හැකියාව පොරොන්දු මත හා අපි කීප දෙනෙක් එකතු වෙලා 165ක් වියදම් කරලා එකී මැෂින් එක නිර්මාණය කරනවා. බලේ පවතින වර්තමාන පක්ෂයේ විසින් මේක කරගෙන යනවා නම් විපක්ෂය කඩාකප්පල් කරනවා. විපක්ෂය විසින් කරගෙන යනවා නම් මේ අර අනික් කියන පක්ෂය විසින් කඩාකප්පල් කරනවා. මම මේක හොඳට තේරුම් ගරගෙන මෙච්චර මිලිමීටර 12ක විතර කම්බියක් දැම්මත් කැරණ සයිස් එකට මෙච්චර වියදම් කරලා මේක හැදුවා. මොකද කඩාකප්පල් වෙන්න බෑ. මොකද මම ගීසුමක් අස්සම් කරලා ගත්තාම මම රාජ්‍ය දේපොල ඒකට වක් කියන්න ඕන. මට ඒක මහජනතාවගේ ලොකු බලාපොරොත්තුවක්. අනික මම කැමති නැහැ කවදාවත් පරදෙන්න. ඒ නිසා මම මෙච්චරද මේ දැඩි විදියට මේ මැෂින් එක හැදුවා. ගම්පල හිටපු ඒකට හිටපු පොලිසිය ස්ථානාධිපතිවරයා හා කොට්ටාස බාල නියෝජ්‍ය පොලිස්පතිවරයා මහනුවර ඊයජි මහත්තයා ඒගොල්ලෝ පෞද්ගලිකව උදව් කරනවා. ඇවිල්ලා මොනවද කරන්න ඕන මේක හරි ප්‍රශ්නයක්. ඉක්මනින් මේක දියුණු වෙන්න ඕන කියලා හිතලා ඒගොල්ලෝ උදව් කරනවා. අදලා අන්තිමට හදලා ඔක්කොම තීරණය කරලා ළඟට රංගිල කුණු ප්‍රතිචක්‍රීකරණය කරන්නම් කියන දවස පටන් ගන්නකොට මැෂින් එක ඇරයි යන්න බෑ නීත්‍යානුකූලව. මොකද මේ මැෂින් එකක් ලංකාවේ ලියාපදිංචි කරන නීතිය කොහෙවත් නැක. මේ වගේ අදලා අපි හිතමු මොනාරි මීටත් වඩා ලංකාවේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් හරි මොන හරි දෙයක් වාහනයක් විදියට හරි ඒ වගේ දෙයක් නිර්මාණය කරනවා ලංකාව කිසිම තැනක නීතිය අවසරයක් නැහැ. මේ ධාවනය කරන්න හරි ප්‍රයෝජනෙට ගන්න හරි මම දන්න තරමින් ඇත්තරම නැහැ. ඒ අවස්ථාවේදී මම දැඩි අපහසුතාවයකටපත් වුණා. ඊට පස්සේ තියෙන කාරණාව තමයි මේක නීත්‍යානුකූලව භාවිත කරන්න බෑ. මේ ප්‍රශ්න ටිකත් එක්ක මැෂින් එක ආයෙ මේ රයි යන්නේ නැතුව මාස 8ක් විතර දාලා තිබුණා පැත්තකට. කුණු ප්‍රශ්නෙත් එහෙමයි. ඊට පස්සේ මේ නගර සභාව විසින් එදාට කරන යම් හරි කුණු හංගනවා වගේ දෙයක් කරලා ඒ එදාට තරයක් වගත්ත මිනිස්සුගේ ඒවල දින කුණු තිනවා පාරට දාන්න දෙන්නේ නැහැ. දැම්ම රුපියල් 10000 5000 විතර දඩ ගහනවා. මෙහෙම කරලා ඒ පීඩනේ නතර කරන් හිටියා රෙන්ඩ. එතකොටත් උත්තරයක් තිබුණේ නැහැ. සෝ මටත් කරන්න දෙයක් නැහැ. රටේ නීත්‍යානුකූලව මේක නීතිගත කරන්න විදියක් නැහැ. නීත්‍යානුකූලව ප්‍රයෝජනයට ගන්න විදියක් නැහැ. මේකට දේශපාලඥයව හා රාජ්‍ය නිලධාරීන් ආරක්ෂක නිලධාරීන් සියලු දෙනා සම්බන්ධ වුණොත් ඒකටත් අසරණයි. මේ තියෙන නීත්‍යානුකූල තත්ත්වයටද මේක මේ ලියාපදිංචි කිරීමේ හැකියාවක් නැහැ. ඊට පස්සේ මේ මාස 8ක් විතර තියලා දිද්දි විතර මුල්ල කියන ප්‍රශ්න වෙලා ඒ මිනිස්සු මියන්න පටන් ගත්තා. 30 ගණක් මරුණා. ඊට පස්සේ හිතුවද ඉන්නවා බණ්ඩාර මන්ත්‍රීලා කියලා. මගේ හිතුවද මේකට උදව් කරපු. එයා මේ මාධ්‍ය කණ්ඩායම එකතු කරන් ගිහිල්ලා ඒ දිනවා කියලා මාධ්‍යරි කියාර පස්සේ තමයි ওই දෙවෙනි මැෂින් එක මේ සමාජගත වෙන්නේ. ඒ අවස්ථාවේදී ඊට පස්සේ අමාත්‍ය සුනිල් ප්‍රේමජයන්ත මහත්තයා මැතිමතුරුන් කීප දෙනෙක් මේ නිවසට පැමිණිලා දැඩි කතා බහ කරලා ලක් වෙනවා. එතකොට ඊට පස්සේ මේ විද්‍යා තාක්ෂණ අමාත්‍යංශයෙන් පළාත් මාලන අමාත්‍යංශයත් එක්ක සම්බන්ධ වෙලා බලනවා මේ මැෂින් එක වාණිජ මට්ටමට කරන්න මොනවද කරන්න ඕන කියලා. ඊට පස්සේ මට අපේ නිවසේදීම ලිඛිත පොරොන්දුවක් ලබා දෙනවා. මේ මෙන්න මෙහෙමයි මේක මම ඒ වෙලාවෙදිත් ඇත්තටම මේ රටේ තියෙන පාලන අධිකාරියත් එක්ක දැනට විශ්වාසයක් නැති නිසා මම කියනවා මේක එතෙක් දුරට යයිද විශ්වාස කරන්න බෑ. පේටන් එකක් මට අවශ්‍ය නැහැ. මේක මගේ සංකල්පේ කවුරු කෙනෙක් යාන්ත්‍රිකව නිර්මාණය කරලා මේක හැදුවාම මට පිනක් තියෙයි හා මට සතුටක් තියෙයි. කවුරු හරි මේක ප්‍රයෝජනයට ගන්න ලංකාවේ කසල ප්‍රශ්නේ විසඳුනොත් මේ මැෂින් එකේ ප්‍රයෝජනය ගත්තා මට දැඩි සතුටක් තියෙයි. නමුත් අමතුමාගේ මැදිහත් වීම මත පේටන් බලපත්‍රය මම ලබා ගන්නවා. අර මොකද්ද මේ ඩිෆෙන්ඩ් එකක් ඉස්කෝලේකට දුන්න කතාව? මම යකඩ වලට දැන් ඔය කසල ප්‍රතිචක්‍රීකරණේ මම බාධා කරන අර පාරවල අර ස්කොඩ් එක ඇමති මහතුරුත් එක්ක යන ඒ ජාති වාහනයක් ඈ ඩිෆෙන්ඩර් එක. ඒ අනතන තියෙන පත්තරේ ඇඩ් එකේ ඒක ෆොටෝ එකක් තියෙන ෆොටෝ එකක් තියෙනවා. මම දින්නේ සයිරන් ගා මේ මම මෙහෙම කරනවා. අපේ රටේ ඇමති මහතුරු ස්කොඩ් එකක් එක්ක යන්න තමයි ඩිෆෙන්ඩර් පාවිච්චි කරන්නේ. හැබැයි මේ විකුම් ඩිෆෙන්ඩර් එක කුණු ප්‍රතිචක්‍රී කරන මැෂින් එකක් හදලා ඉස්කෝලේකට දීලා. ඔව් අත්‍තරම මේ තමයි ඒ ගරු සුල්පේ ජනතමතුමා මේ නිරීක්ෂණය කරන්න විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයේ නිර්දාල මණ්ඩලක එක අපේ ගෙදිට පැමිණියා. ඒ අවස්ථාවේදී එතුමා විසින් ලිඛිත පොරොන්දුවක් දීලා එතුමා කිව්වා ඉතාමත් කෙටි කාලයකින් මෙහි මූලාකෘතියක් නිර්මාණය කරන්න කියලා. එතන මම පරණ වාහන තිබ්බම මට හරි ආසයි පරණ යකඩ වලට ගෙල්ල මොනාර අලුතෙන් හදන්න. මම ඩිෆෙන්ඩරයක් නවීකරණය කරන්න අපේ නිවසට ගෙනල්ලා තිබුණා. ඒ අවස්ථාවේදී මම බැලුවා ළඟපාතක වාහනයක් තිබුණ නැහැ. ඊට පස්සේ ඒ වාහනයට මේ කියන මූලාකෘතිය නිෂ්පාදනය කරන්න අවශ්‍ය ඉතුරු කොටස් ටික මේකට සම්බන්ධ කරා. සේ මේක අමාත්‍යංශයට ගිහිල්ලා දුන්නා මම. විද්‍යා තාක්ෂණ අමාත්‍යංශයෙන් අධ්‍යාපන අමාත්‍යංශයට මේක පරිත්‍යාග කරලා අධ්‍යාපන අමාත්‍යංශයෙන් ගම්පල ජිනරාජ විද්‍යාලයට ඒ කියන වාහනේ පරිත්‍යාග කරා. ඒ කියන්නේ රටේ නායක නැති ඔව් ඇත්තම වෙන පුද්ගලයෙක් මම නම් හිතන්නේ මේ වගේ මගේ වගේ වයසේ ඩිෆෙන්ඩර් එකට ගොඩක් මේ ලැබීහා කැමති. මමත් ඇත්තම කැමති. මේ මම සේවයක් වෙනවා අදරේ විද්‍යාලේ තියෙනවා. ඒ කියන්නේ එකක් ඉතුරු වුණා. ඔව් දෙකක් යකඩෝල්ට වික්කා කපලා. ඔව් මේ හතරවෙනි හතරවෙනි මැෂින් එක මේ හතරවෙනි ඔව් මේක නම් දැන් ඇත්තම මේ විශේෂ මතක් කරන්න ඕන මේ ලංකාවේ මිනිස්සුෙක් නෙවෙයි මේ එංගලන්තේ මහත්මයෙක් ඇවිල්ලා ඔහු වෛද්‍යවරයෙක්. ඔහු මේ නගරයට යද්දී මේ ගොහගඩ කුණු කන්ද ගදේනවා. මෙන්න මේකට මොනාරි උත්තරයක් හදන්න ඕන කියලා ඔහු විසින් 170ක මුදලක් මට ලබා දෙනවා. ඊට පස්සේ තමයි මම ආයේ මේ මුලින් ඉඳලම මේ යකඩ ඩිග ගෙනල්ලා ආයේ මේ හදන්න පටන් ගත්තේ. ඒතර බලපොම සාමාන්‍ය ලංකාවේ තියෙන පළාත් පාලන ආයතන 335ත් එක්ක මැෂින් 2000කට ආසන්න සංඛ්‍යාවක් මේ ලංකාවට ඕන. පළාත් පාලන ආයතන වලින්
දැනට වියදම් කරන මුදලින් භාගයක් විතර ඇති මේ නඩ මැෂින් එක මිලදී ගන්න හා මැෂින් එක නඩත්තු කරන්න. මේට අමතරව තව වෙනත් මැෂින් හදලා තියෙනවා. ඔව් මේට අමතරව මම හදලා තිනවා ලේකගෙග්ගේ ගරුව රම්බන්න සිනරියත් මහත්තයාගේ පොතක් කියවුවට පස්සේ ඒ පොත තියලා තිබුණා මේ ෆයිනස් ශාකයේ මේ මධ්‍යම කඳු කරේ ෆයිනස් ශාකයේ රෝපණය කරේ ඇයි ඒ දින අදූරදර්ශී බව හා ඒ මෙහි තියෙන අනිශකර ප්‍රතිඵල මට ඉලක්කයේ උනේ මේ ඉන්ධනයක් සඳහා භාවිතා කරලා ෆයිනස් ඉවත් කිරීම. දැන් මේක ඉක්මනින් දහණය වෙනවා. මේක යම් කිසි ක්‍රමවේදයකට මම ඉස්තරම් කරේ මේක ශ්‍රාවයක් කරලා ලබා ගත්තා ෆයිනස් ශාකයේ යම් කොටස්. ඊට පස්සේ මේ දහණය කිරීම තුලින් වායුවක් බවට පත් කරලා ඒ වායුව නැවත මේ ලිකුවිඩ් එකක් කරපුවම ඒ කියන්නේ ද්‍රවයක් කරපුවම ඒ ද්‍රවය පත්තු වෙනවා. මම මේ මගේ ගමේ තියෙන ත්‍රිවිල් පාක් එකට රුපියල් 60 ගානේ මේ ලීරයක් වික්කා හදලා. ඊට පස්සේ දැන් සමහර දේවල් දවණේ කරා. ඔව් ඒකෙන් දිව්වේ. ඒත් ලක්ෂ 7ක විතර මුදලක් ඉදන් කරලා තමයි මම මේ පිරිපහදු ක්‍රියාවලිය ෆයිනස් සඳහා මේ උපකරණයක් හැදුවේ. ඊට පස්සේ මම නීත්‍යානුකූලව ව්‍යාපෘති වර්තාවක මගින් ඒකට හිටපු ප්‍රාදේශීය ලේකම් කරුණාත් කියන ප්‍රාදේශීය ලේකම්වරයා අහලා නීත්‍යානුකූලව අවසරයක් කිල්ලව මෙන්න මෙහෙම විවසනකාරී තත්ත්වයක් තියෙනවා මේක ඉන්ධනයක් විදිහට භාවිත කරන්න පුළුවන් කියලා. නමුත් මේ ඔහු සඳහන් කර සිටියේ මේ නීත්‍යානුකූල විදිහට කරන්න නොහැකි බවත් සියලුම උපකරණ ගලවා ඉවත් කරන ලෙසත් දන්නවා සිටියා. ඊට පස්සේ පසුව දැනටත් මං ගාව ඒ තියෙන ලේඛනේ තියෙනවා. මං අහගෙන ඔබ හිරේ යන්න වෙනවා තාටිකෙන් ෆයිනල්. ඔව්. ඔව් ඇත්තටම සාමාන්‍යයෙන් බලපත්‍රයක් රහිතව ඉන්ධන ළඟ තබා ගන්න බෑ. අපි ඒ ෆයිනස් මගින් හෝ බොරතෙල් මගින් පෙරලා ඉවරනම් පස්සේ ඒ තියෙන එකම සාන්ද්‍රණයක් තියෙන්නේ පෙට්‍රල් නම් පෙට්‍රල්. එතකොට මේ පෙට්‍රල් ළඟ තබා ගන්න රජයේ නීත්‍යානුකූල බලපත්‍රයක් තිබිය යුතුයි. ඒකී ලේඛනේ සඳහන් කරලා තිබුණා මේ බලපත්‍රයක් රහිතව මේ ඉන්ධන ළඟ තබා ගැනීම හෝ මේ කිරීම නීති විරෝධී බව. ඒ නිසා සියලුම උපකරණ මේ එදත් ලක්ෂ 7ක විතර මුදලක් ඇත්තරම මේ අපතේ ගියා නවනීපීමක් කරලා. මේ ඒ තමයි මේ නවනීපීම සඳහා මට මෙතෙක් සිදු වෙලා තියෙන කාර්ය. ඇත්තරම තවත් නිපීමක් කරලා දිනවා. මම රසදියෙන් ධාවනය වෙන එන්ජිමක් නිෂ්පාදනය කරලා දිනවා. මේ එන්ජිම සියලුම වාහන සඳහා දැනට එන්ජිම භාවිතා කරන සියලුම කැරගෙන උපකරණ සඳහා ටර්බයින් සඳහා හා සියලුම උපකරණ සඳහා මේ එන්ජින් එක භාවිතා කරන්න පුළුවන්. ඒකේ තියෙන ගුණාත්මක භාවය තමයි යම් කිසි මූලිකව යොදන රසදිය ප්‍රමාණය තමයි දීර්ඝකාලීනව එහි පැවැත්ම සඳහා තියෙන නැවත නැවත අවුරුදු 100ක් හරි ඒකේ ඒ ප්‍රමාණය තියන්න පුළුවන් නැවත මේ ඉන්ධන ගෙදිය යුතු නැහැ. දැන් මේක ක්‍රියාත්මක වෙන මට්ටම වල හදලා තිනවා මෙහි තියෙන ගුණාත්මක භාවයන් තමයි නැවත නැවත ඉන්ධන යොදන්න ඕනේ. එන්ජින් එකේ සද්දයක් ඇහෙන්නේ නැහැ. වගේ විශේෂ ගුණ ගොඩක් මේකේ තියෙනවා. ඉතින් එන වර්ෂයේදී අපි නොබෙල් ත්‍යාගය සඳහා මේ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. දැනට එන්ජින් එක හදලා සාර්ථකයි. මේ සඳහා ඇත්තටම කියන්න හරි සතුටුයි. අපි ලංකාවේ කෙනෙක් නෙවෙයි එංගලන්තේ මාක් රෙනොල්ඩ්ස් කියලා මහත්මයෙක් විසින් තමයි මුදල් පරිත්‍යාග කරලා දීන්නේ. ප්‍රොජෙක්ට් එක හරහා දැන් මේ හදන හතරවෙනි මැෂින් එකටත් ඔහු තමයි 170ක මුදලක් ලබා දීලා තියෙනවා. ලංකාවේ නව නිර්මාණ කරන මිනිස්සුන්ට අත්වෙන ඉරණම තමයි මේක. හැබැයි අපි අලුත් ආණ්ඩුවක් හෝ අලුත් රජයක් යටතේ අපි අලුත් බලාපොරොත්තු දල්ලාගෙන ඉන්නවනේ. ඒකින්ද අපි මේ බලන දේශපාලක මහත්මීන්ගෙන් ඉල්ලා සිටිනවා මේ වගේ දක්ෂයන්ට, මේ වගේ විශිෂ්ටයන්ට, මේ වගේ විශ්වකර්මයන්ට ඉඩ දෙන්න දැම්මත්. මොකද තවදුරටත් මෙතෙන්ට ඇවිල්ලා මේ මනුස්සයෙන් කොමිස් ඉල්ලන්න එපා. එහෙම කොමිස් ඉල්ලපු ඕන තරම් කට්ටිය ඉන්නවා. ඒක නිසා මං හිතන්නේ හොඳම දේ මේ වගේ දක්ෂව පාවිච්චි කරලා ඉස්සරහට අපි රට වෙනුවෙන් දෙයක් කරමු නේද? ඉතින් දැන් ගොඩක් නවනිපියම් කරන ශිල්පීන් හා අපි දරි කරගිරීම පත්තල ඉන්නවා. ශ්‍රී ලංකාව ඇතුළත අපිට අත්තල දින ඉරණෝ නිසා මේ ජාතික ආරක්ෂාව වගේම ප්‍රශ්නයක් තමයි මේ කසල ප්‍රශ්නේ. මේ වගේ දෙයකට අවස්ථාවක් આવොත් අපේ හිත පරිසරයේ විශ්වයට උදාහරණයක් වශයෙන් ගොඩක් නිර්මාණ බිහි වෙයි. නමුත් මේ එක දෙයක්වත් රජයේ තනතුර දරද්දී අපි හිතමු කර්මාන්ත සංගම අමාත්‍යංශයේ දරන්නේ කර්මාන්තයන් පිළිබඳ හෝ යන වාහනේ එන්ජින් එකවත් ගලවලා දෙකලා නැති මේ පුද්ගලයෙක් තමයි මේ කර්මාන්ත සම්බන්ධයෙන් තීරණ ගන්නෙ. එතකොට එහෙම නැතුව ඉතින් මේ වර්තමාන අලුත් මේ වෙනසක් සිදු වෙගෙන යනවා. මේත් එක්ක ඒ කියන තනතුර වල ඒ සිසුන් නිසි පුද්ගලයන් පත් වුණොත් අපිට පුළුවන් ඔවුන් සමග සාකච්ඡා කරලා කර්මාන්ත ශාලා හා රැකියා උත්පාදනය කරමින් අපිට අපි නිෂ්පාදනයක් කරලා ලෝකෙට ගෙනියන් කියන බලාපොරොත්තුව තමයි ඇත්තටම නිතර නිතර තියෙන්නේ. අර පල්ලේ වෙලේ තියෙන හෙලිකොප්ටර් එක මොකක්ද? ඒ තමයි මම පොලිසිය සඳහා නිර්මාණය කරන ලද. අපි පොඩ්ඩ යන්න බලන්න. යම් බලන්න එමු. අපි ආවේ නම් කුණු ප්‍රතිචක්‍රීය කරන මැෂින් එක ගැන කතා කරන්න. ගෙදරවිල් වටපිට බලනකොට වෙලේ තියෙන හෙලිකොප්ටරය. ඇත්තටම මම මේක ඉස්සරවම විද්‍යා තාක්ෂණ අමාත්‍යංශයෙන් පෙනීවසර ඇවිල්ලා මේ කසල ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රය කරන් යද්දී මම හිතුවා ඇත්තටම අපිට කර්මාන්ත ශාලාවක් හදාගන්න පුළුවන් වෙයි, මේක රටට අලුත් නිපීමක් විදිහට මේ දේ කරන් යන්න පුළුවන් වෙයි කියන සතුට සිතුවිල්ලත් එක්ක මම ඊට පස්සේ තීරණය කරා රටට වෙන අවශ්‍ය දේවල් මොනවද කියලා. මුහුදෙන් හා ගොඩවීමෙන් ආරක්ෂාව සපයන සබ්මරීනයක් හා මේ ගුවන් යානයක් කියලා සබ්මරීනයක් මම ඩිසයින් කරා. ඒක මේ ඇත්තටම මුහුදක් හෝ මේ ජලාශයක් නැති නිසා හැදුවේ නැහැ. නැත්තම් මේ හෙලිකොප්ටර් වගේ එකක් හදනවා. මේ හෙලිකොප්ටර් හදලා තියෙන්නේ පොලිසියට. මේ තමයි මේ ව්‍යාපෘති වර්තාව. මේක ඒකට හිටපු පාලකයන් වරින්න මෙතුළේ ඔවුන්ගේ ෆොටෝ හා ඒ ටික තියෙනවා. ඒ පාලකයන් වරින්න තමයි මම ඉදිරිපත් කරේ. මේක මේ යමක් උන්නේ නැහැ. උන්නේ නැහැ, අතර උන්නේ
ඒක යෝජනාවක් විදිහට ගියා ඒක ගොඩක් දුරට ගියේ නැහැ මොකද මේ මේ වගේ අවශ්‍යතාවය යකට මේ වගේ දෙයක් සිද්ධ වෙනවා මේ ගැන කතා කරන්න දෙයක් නැහැ නේ කියලා ඒක නැත්තම් යෝජනා කරේ නැහැ මම අපි යමු ඒක බලන්න කරගීම තමයි මේවනම් මේ මලකඩ කාලා දින මේවත් මේ අතර වැඩ කරන්න ඕන හැරෙන්න ඕන මේ මේක ඇතුලේ බෙයරින් මේ ගහලා තියෙන්නේ බෙයරින් දාලා තියෙන්නේ මේ මේ බෙයරින් නම් තාම වැඩ ඒවා නිසා මේ ජී බොක්ස් ටික මේක ඇතුලේ 2015 ඊට පස්සේ ඔව් දිරනවා එන්ජින් නේම් ඔක්කොම තියලා ඒ විදිහටම මේ එන්ජින් ඇතුලේ දැන් උනත් ස්ටාර්ට් කරන්න පුළුවන් ඒක පුදුම වෛරයක් ඇති මේ සීට් තියෙන ඩෑෂ්බෝඩ් එහෙම මෙතන ඇතුළ නැගින්න පුළුවන් වැඩෙන්නේ නැගින් මේ එන්ජින් එක මේ ගුවන් ගත වෙන්න හදන්නේ ඇත්තටම මේ වගේ සම්පත් මේ රටෙන් ගුවන් ගත නොවිච්ච එක ගැන අපි ආඩම්බර වෙන්න ඕනේ මේ දින විකුම් මතපු හෙලිකොප්ටරේ වැඩ කරන ඇත්තරම මට කසල ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රය විද්‍යා තාක්ෂණ අමාත්‍යංශයෙන් අපේ නිවසට පැමිණිලා විද්‍යා තාක්ෂණ අමාත්‍යංශයේ නවන පියුම් කොමිසම නර්ඩ් එක අපේ ගෙදර ඇවිල්ලා කසල ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රයේද මාධ්‍ය හරහා ඒ විලා ලිඛිත අවසර ලිඛිත බලාපොරොත්තුවක් දීලා ඒ කරපු සියලු දේත් එක්ක දැඩිසේ සිත සතුටපත් වුණා මේ රට වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන් ඒ කියලා ඉතලා පෙන්නපු ආවෘති වාර්තාවත් එක්ක ඇත්තරම මම මේ ගුවන් යානය හැදුවා දැඩි සතුටින් හැදුවේ මොකද මේ මේක පොලිසියට දෙන්න පුළුවන් වෙයි මේ හතර දිනකට හතර දිනකට පහසුවෙන් යන්න පුළුවන් මේකේ තව මගේ යෝජනාවක් තිබුණා මේක නිර්වින්දන තුවක්කු දෙකක් ඒ මොදල අපි හිතමු ඒ දැන් වනජීවියකට හෝ වෙන ආරක්ෂක කටයුතුල යොදා ගන්න ලක්ෂ 10කට සම්පූර්ණ සියලු පහසුකම් සහිතව මේ මේක හදලා ඉවර කරන්න පුළුවන් ලංකාවේ මුදලින් ලක්ෂ 10කට විශේෂත්වයක් තියෙන මේක හදිසිය මොනවා ට්‍රබල් එකක් වුණොත් මේක තියෙනවා මේ මේ ඉමර්ජන්සි බටන් එකක් ඒකම කරමු පැරෂුට් එකකින් පල්ලේ හැර වැටෙනවා ඒ හතර දෙනා මේ ඒ වගේ තමයි මේක සැලසුම් කරලා තියෙන්නේ. ඉතින් මේ 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 සියලු දේ පාවෙලා කසල ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රයේ වෙච්ච දේ කසල වලට මෙච්චර ජාතික ප්‍රශ්නයක් තියෙන මිනිස්සු 30 ගාණක් මිය ගිහිල්ලා රටේ ආන්දෝලනයක් වෙච්ච දේ මෙහෙම සැලකුවා නම් ඉතින් පොලිසියට ගෝණින් යන්න මේ මේ අවශ්‍යතාවයක් දෙයිද කියන මේ ප්‍රශ්නේ මට ආපු නිසා මේ සියලු දේ අතහැරලා දාලා මේ පැත්තකටලා හිටියා. මට හරි විශේෂ සිතුවිල්ලක් තිබුණා මේක ලංකාවේ මායිම වටේ බෝඩරේ වටේ ගිහිල්ලා මේ යම් මේ තෘප්තියක් ලබන ලංකාවේ මේ මිනිස්සුත් එක්ක මෙතනින් මේක ස්ටාර්ට් කරගත්තා නම් මෙතනින් මහවැලිගඟේ තීරදී ගියාම ට්‍රින්ක් වලට යන්න පුළුවන්. එහෙම සිතුවිල්ලෙන් තමයි මෙතන හැදුවේ මෙතන හැවත්තේ ගඟදී ගිහිල්ලා ලංකාවේ මේ බෝඩරේ වටේ ගිහිල්ලා අත්දැකීම් විඳින්න තමයි මම බලාපොරොත්තු හිටියේ. ඒ නිසා තමයි මේ මේ මෙයාගේ ගුවන්ගත කරන්න පුළුවන් පරිසරයක මේක නිර්මාණය කරේ. මේක දිරන්න දාලා කොච්චර කාලද? දිරන්න දාලා අවුරුදු 3ක් වෙනවා. 2015 දැන් වුණත් මේ එන්ජින් එකට මේ බැටරියක් කරලා ස්ටාර්ට් කරොත් එහෙම ඇත්තටම එන්ජින් එක ස්ටාර්ට් වෙනවා. උඩ තියෙන මේ 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 පවා සියලු දේ ගුවන් යානයට අවශ්‍ය සියලු දේ මේකේ හදලා ඉවරයි. ඊටත් වැඩියම හලකුවට කලගිරීම කියන දේ ආවා. මොකද මම දන්නවා ඇත්තටම මේ මේ මේකට
ලක්ෂ 11ක් ගිහිල්ලා තියෙනවා. පායි ගෝලයේ තිරපුම ඒව නැතුව සාමාන්‍ය ගුවන් යානයක් ධාවනය කරන්න අවශ්‍ය මූලික දේවල් මෙහි ඉන්ඩිකේට් කරන ඩෑෂ්බෝඩ් එකේ. ෆොටෝ චීරයක් යොදාගත්තා සාමාන්‍යයෙන් අපි හිතමු දැන් ඔය වෙන ගුවන් යානයකට තියෙන ගෑස් ටර්බයින් එන්ජින් එකක් ඒ ජීර් පද්ධතියට වැඩි එක ඒකාකාරීව තමයි ධාවනය වෙන්නේ. මෙහි අපි හිතමු දැන් මේ D එකට දැම්මම පස්සේ එන්ජින් එකේ මධ්‍යස්තෝ එක හැම වෙලාවෙම එක විදිහට තමයි ඒ RPM එක තියෙන්නේ. හෙලිකොප්ටර් එක දැන් මේ ලිවර් එකෙන් තමයි මේ උඩ තටු වලින් බැලන්ස් කරලා යන වේගය එක මේක තීරණය කරන්නේ. RPM එක එහෙම ඒ නිසා තමයි මේ ඔටෝ ජීර් ජී බොක්ස් එකක එන්ජින් එකක් දාගෙන තියෙන්නේ. මේක ටොන් 1.1ක් විතර වගේ තමයි බර තියෙන්නේ. ලංකා බෝඩරේ වටේ ගිහිල්ලා ඉන්න පුළුවන් පැයක් හමාරක් විතර කෙටි කාලෙක. ඒකට ඉන්න ළමයි දෙන්නෙක්. ඒ ළමයි දෙන්නගේ අනාගතය ගැන හිතන්න තුරුකුම් විකුම් රටේ මිනිසුන්ගේ අනාගතය ගැන හිතලා නව නිර්මාණ කරනවා. නමුත් මට සතුටක් තියෙනවා අපි සංසාරේ ගොඩක් ගෙවල් දොරල් හදලා තියෙවි, වහ වෙලා ඇති, දරුවන් හදලා ඇති. මේ රටේ මිනිස්සුයේ විදියට ඉපදුන එකේ මේ පංචේ දිනේ නැතුව හොඳට ඉපදුනේ ආයෙත් මන්ද බුද්ධිය නැතුව ඉපදෙන්න මේ රටේ මිනිස්සුන්ට දෙයක් මානව ප්‍රජාවට දෙයක් කරලා මරනොත් ඒක කුසලයක් විදියට තියෙයි. මේ සංසාරේ මෙරි මෙරි ඉපදිනකම් පිටිපස්සෙන් එයි කියලා හිතලා තමයි මේ නිර්මාණ කරන්න ගොඩක් සතුටු. ඉතින් ඒකට ඒ කියන්නේ බලධාරින්ද ඒ සිතුවිල්ල ආ දේශපාලඥයන් මේකට තීරණාත්මක තීරණ ගන්න අයට එහෙම සිතුවිල්ලක් නැහැ. ඒ නිසා ඉතින් බොහොම කනගාටුයි හැම වචනයක් තුරම ඉතින් අවසානයේ ඉවර කරන්න තියෙන කනගාටුයි කියන කතාවෙන් තමයි. ඔර පිටරටවල වලින් පිටරටින් හම්බුණා චීනෙන් හා මේ හොංකොං කියන රජයෙන් හම්බුණා. ඔය මේ පේටන් එකක් තියෙන නිසා මේ ඇවිල්ලා කර්මාන්තශාලාවක් ආරම්භ කරලා මේ නිර්මාණය කරමු කියලා. නමුත් හැම වෙලාවෙම කියන්නේ අපේ රටේ අපි දෙයක් කරමුයි කියන සිතුවිල්ල තමයි තියෙන්නේ. ඇත්තටම ඉතාලම මාර මේ අදවත බ්ලේඩ් එකකින් කපනවා වගේ ඇත්තටම දුකයි. මොකද ගොඩක් සතුටින් මෙතන හදද්දිත් මිනිස්සු ප්‍රදේශයේ මිනිස්සු ආවා ඒව මේවා කරා. මෙතන උත්සවයක් වගේ තිබ්බා මේ හදන් යන දිනේ. මොකද අපිට අමාත්‍යංශ විසින් බලාපොරොත්තු දීලා තිබුණා රටක් මේක බලන් ඉන්නවා කියලා අපි හිතාගෙන හිටියා. ඒ නිසා ඒ සතුරත් එක්ක තමයි මේක නිර්මාණය කරේ. මේ අදුවර වැඩි වේගෙන් ඒක ඒ බලාපොරොත්තු බිඳ වැටුණා ඉතින්. කන්ට්‍රෝල් කරන්න මෙන්න මෙතනින් මෙතන තියෙනවා මේ ගිම්බල් බෑරින් නෑ. මේක දැන් මේ මලකඩ කාලා හැරෙන්නේ නෑ. මේකෙන් මේකේ මෙහෙම හැරෙන්න ඕනේ. ඒක තමයි මේ මෙහෙන් දෙන විධානයේ කමන්ඩ් එකට තමයි මේකෙන් තට්ට මේ ඩාවට පස්සේ මේක මෙහෙම හැරෙන්නේ. ඒක තමයි තට්ට මේ අතර හැරෙන්නේ. මේ හතරම තටු හතරම මේ අතරම සිද්ධ වෙනවා. මේ සියලු දේට බෑරින් සම්බන්ධ කරලා අවශ්‍ය සියලු උපකරණ හා ඒ දේවල් මේකට සම්බන්ධ කරලා තියෙනවා. මේක තටු හතර ඔව් තටු හතර තමයි අර උඩ පාරෙන් තියලා තියෙනවා. ඇත්තටම අපි ආවේ හිතමිතුරු සුළඟ පේජ් එකේ හේමන්ත ගුණසේකර මල්ලිගේ පණිවිඩයක් එක්ක. ඒ කියන්නේ ඔහුගේ පේජ් එකේ තමයි තිබුණේ විකුම් ගැන. එතකොට අපි ඔහුගෙන් තමයි විස්තර ටික දැනගත්තේ විකුම් හොයාගෙන එන්න ඕනේ කියලා හිතුවේ එතනින් පස්සේ. හැබැයි විකුම් හොයාගෙන ආවේ අපි කුණු ප්‍රතිචක්‍රී කරන මැෂින් එක බලන්න. හැබැයි මෙතෙන් ආවට පස්සේ තමයි අපි දැක්කේ විකුම් කියන්නේ මේ රටට මේ ලෝකෙටම වටින වස්තුවක් කියන එක. ඉතින් ඇත්තටම හරිම දුකයි මේ රටේ තරුණයෝ මේ වගේ පහසුකම් නැතුව ෆැක්ටරි එකක් නැතුව ලියවන ලේත් පාටලි එකක් මුකුත් නැතුව අතින් මෙහෙම දේවල් හදන්න පුළුවන් මිනිස්සු අපේ රටේ ඉන්නවා. මේ වෙනකොට නව නිර්මාණ කීයක් විතර හදලා තියෙනවද? මට මතක විදිහට සාමාන්‍යයෙන් 8ක් විතර හදලා තියෙනවා. මොනාර දැක්කහම සාමාන්‍යයෙන් අපි දෑතින් කරන දේ වෙනකොට යාන්ත්‍රිකව දෙයක් කරන්න හරි සිතවිල්ලක් එනවා. අපි මෙහෙල ඉතිහාසයක් ගැන කතා කරනවා, දඬුමොණ්ඩ තාක්ෂණයක්, විමාන තාක්ෂණයක් ගැන කතා කරනවා. සියලු දෙනා කරන්නේ මොනාරි රූපයක් හදාගෙන හෝ ඒ වන්දනාමාන කරගෙන ඉන්නවරින්ද ඒ සංකල්පයේ වර්තමානයේ ප්‍රයෝජනයට අරගෙන මානවයාගේ ජීවණයට හේතු කාරණා වෙන්න එපේ. ඒ නිසා මම තීරණය කරේ අපි දේශපාලඥයන් හෝ රට තීරණය කර නැත්නම් මේ රසදිය මගින් එන්ජින් එක හැදුවර පස්සේ මට සිතවිල්ලක් ආවේ මේක ජාත්‍යන්තරයට අරන් යන්න ඕනේ කියලා. ජාත්‍යන්තර යන කෙටිම ක්‍රමයේ තමයි නොබෙල් ත්‍යාගයේ මේ පෙබ්‍රවාරි මාසේ තමයි අයදුම් කරන්න දෙන්නේ. ඉතින් දැඩි බලාපොරොත්තුවක් තියෙනවා දැනට. ඒකටත් ඇත්තටම හරි කනගාටුයි කියන්නේ කනගාටුයි අපේ රට ගැන. නමුත් ඉතාම සතුටුයි මේ එංගලන්ත මහත්තයෙක් තමයි මාක් රෙනෝල්ඩ්ස් කියලා ඔහු තමයි මේකට වියදම් කරලා දෙන්නේ. ඒ සම්පූර්ණ ඒ රසදිය මැෂින් එක දැන් හදලා ඉවරයි. ලාංකිකයෝ කියන්නේ අතීතයේ අපි මෙච්චර දේවල් කරලා තියෙනවා, අපේ මුතුන් මිත්තෝ මෙච්චරයි කියලා මහා ලොකුට වන්දනාමාන කරගෙන අතීත දේවල් වලට ආඩම්බර වෙවි වර්තමානයේ හරියට කුඹුරක් හදාගන්න නැතුව මහා පල්ලහැට වැරලා ඉන්න සත්ත්ව කොට්ටාසයක් හැටියට. හැබැයි මං හිතනවා දැන් ඉස්සරහට ඔබ වැනි තරුණයෝ මේ රටේ බිහි වෙනකොට මෙහෙම පුබුදු කපු කියලා ඔබ වගේ සහ තවත් මේ රටේ තවත් ගොඩක් තරුණයෝ ඉන්නවා මේ වගේ දේවල් කරන. මං හිතනවා ඉස්සරහට රාජ්‍ය මැදිහත් වීමක් හෝ එහෙම නැත්නම් ඔවුන් මැදිහත් නොවෙනව නම් වෙන ශ්‍රී ලංකාවට ආදරය කරන ශ්‍රී ලංකාවෙන් බැහැරව ඉන්න ශ්‍රී ලාංකිකයෝ ඉන්නවා. ඔවුන් හරි මේක කරගෙන යයි කියන බලාපොරොත්තුව තියෙනවා. අපි දන්නවා විදේශවල ගිහිල්ලා ඉන්න අය මෙහි නිසි තැනක් නැතුව හා ඔවුන්ගේ ඇගීමක් නොමැතිව හා මේකන කලකිරීති බහුතරයක්ම අධ්‍යාපනය යම්
අධ්‍යාපන මට්ටමක් සපුරපු අය එහි ගිහිල්ලා ඉන්නේ මේ තියෙන උන්ට නිසිතන ලොබ නොලබෙන හින්දා ඉතින් අපි හිතමුකෝ ඒගොල්ලන්ගේ දේත් මුදල් හරි මොනාරි ශ්‍රමය හරි කාලය හරි යොදාගෙන මේ දේ කරලා ඒත් මේක සමාජගත කරන්න බරනොත් එක මිනිස්සරි ප්‍රයෝජන ගන්න බරනොත් ඒ මිනිස්සු මේ කරදී වලල්ලෙන් එහාට ගිහිල්ලා ගොඩාක් ශ්‍රමය මහන්සි කරලා උපයන ධනය මේකට විනාශ වුණොත් තවත් පාප කර්මයක් අපි කරගන්නවා ඒ නිසා ඒ උන්ට ගොඩාක් ස්තුති ඒ නිසා කිසිම කෙනෙක්ගේ මම රුපියලක් කොහොමද බලාපොරොත්තු වෙන්නේ රජේ රජේනුත් මේක නිකන් ගන්න තෑග්ගක් විදියට ගන්න එපා මම දක්ෂ නම් මේක හුදයි නම් තරංගෙකුත් එක්ක තමයි මේක මට අවශ්‍ය මම එක එක්තරා මාධ්‍ය සාකච්ඡාවක විද්‍යා දාක්ෂණ මත දී කියනවා දේශපාලඥයන් හා රාජ්‍ය නිලධාරීන් විවිධ පොරොන්දු දෙනවානේ මම මෙහෙම කරනවා එහෙම කරනවා කියලා එතකොට මම ඒගොල්ලන්ට කිව්වා මමත් පොරොන්දුවක් දෙනවා කසල ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රයේ මෙච්චර කාලයක් තුල මම මේ ප්‍රශ්නේ විසඳනවා කියලා එතකොට මාත් පොරොන්දුවක් දෙනවානේ එතකොට පොරොන්දුවක් දීමේ පුද්ගලයෙක් පොරොන්දුව කඩ කිරීමේ සම්ප්‍රදායයට දඬුවම් කිරීමේ ක්‍රමයක් මගෙන් පටන් ගන්නද අර වෙන රටවල ගල් ගහන වාරි ගිනි දිලා මරනවා වගේ දෙයකට මම ලැස්ති ඕන මේක මේ අවස්ථාව විතරයි ඇත්තටම මම තමයි ඉල්ලුවා නැත්තම් මේ අපි හිතන්නකෝ අපි වගේම කලකිරලා පිටරට ගිහිල්ලා ඉඳි මම හිතන්නකෝ මේ වගේ කලකිරලා මම පිටරට ගිහිල්ලා රැකියාවක් කරගෙන ඉන්නකොට මේ වගේ නිවුස් එකක් දැක්කම මටත් හිතෙනවා යා රයිට් මම කීයක් කර දෙන්නවද මට වෙච්ච මගේ අතීතේ මතක් කියලා මම ඒ පුද්ගලයාට උදව් කරනවා කියන්නේ පුද්ගලයාට ඒක කණ්ඩායමට ඒතොර ඒ අරමුණ හරියට දෙනින් ඉටුුන් නැත්තම් අර කියන මිනිස්සුන්ට අකුසල කර්මයක් සිද්ධ වෙන්නේ ඒ නිසා ඒකට තවත් අපි මේ මොනාරි මේ 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 කියන ඒ පහුගිය හෝ මේ වගේ යම් මේවට දායක වෙන්නේ නැති පාලකයෝ බිහි වෙන කාලයක අපි ඉපදෙන්න ප්‍රාර්ථනා කරලා තියෙන මොනවාරි අකුසල කර්මයක් කරමු කොච්චර මානසික පීඩනයක් ඒව මේවා මේ මේ වෙල්ඩින් එකක් ගන්න මේ එක සිතවිල්ල කණයත් අද කරන කාර්ය මාර බලාපොරොත්තුවක් තිබිලා තියෙනවා නොකියන මේ මානසික මේ කඩාවැටීමක් තියෙනවා පීඩනයක් තියෙනවා එතකොට මේ මොනවාරි අකුසල කර්මයක් නිසා තමයි මේක වෙලා නැත්තේ අපි හිතනනම් අපි කාගේ හෝ වරප්‍රසාදලත් රාජ්‍ය නිලධාරීගේ දේශපාලඥයේ පුතෙක් වුණා නම් සමහරට තනතුරක් නැතුව හරි නිර්මාණයක් නැතුව හරි අද ඒවා සමාජගත වෙලා තියෙනවා ඒ නිසා මේ ඒ විදේශීය හෝ කායෙන් හරි මුදල් ලබාගෙන අකුසල කර්ම කරන්න කීරක් බලාපොරොත්තු නැහැ රුපියලක්ව කායෙන් ගම්මන් ගන්න බලාපොරොත්තුවක් නැහැ කියන්නේ මට සල්ලි නැහැ නමුත් ඒ එහෙම ජීවත් වෙන්න දිනනවා මේ දේ වෙන කෙනෙක්ගේ මුදල් අරන් කරන්න බලාපොරොත්තුවක් නැහැ ඇත්තටම රජය යම් දවසක රජය තීරණය කරොත් මේක අත්‍යවශ්‍යයි මේක අවශ්‍යයි මහ ජනතාවට කියලා ඒ දවසට ඒ ඇත්ත එක්ක මේ යම් දෙයක් කරනවා ඇරෙන්න මේ එහෙම ඒ අකුසල කර්මයක් කියලා මම හිතන්නේ මම ශ්‍රී ලාංකිකයි කිසිම දවසක මේ මේ මට යෝජනා කරලා තියෙනවා චීනෙන් හොංකොං ආදි රටවල් වලින් මගේ ප්‍රදේශයත් දන්නවා කිසිම දවසක මේ එන මේ දැනුම මම මුදල් වලට විකුණන්නේ පිටරටකට හෝ මේ ලංකාවට කිසිම කෙනෙකුට මුදල් වලට විකුණන්නේ දිර්ලගියත් විකුණන්නේ ලංකාවේ මිනිස්සුන්ට සේවයක් වෙනවා ඔව් ඒකත් පොදු මහජනතාව නිසාක පෞද්ගලික පුද්ගලයෙක්ගේ සුඛ වේරණේ සඳහා මේක එහෙම වන්දි වට්ටකම් කරන්න නැහැ කියලා කියනවා අලුත් ජනාධිපතිතුමනි අලුත් සිතවිලිත් එක්ක ඔබතුමා මේ රට පාලනය කරන්න උත්සාහ කරනවා අපි අලුත් පරම්පරාව අලුත් පරම්පරාවේ අලුත් දේවල් වලට මම හිතන්නේ ඔබතුමාගේ කාලෙවත් ඉඩක් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා මේ වගේ තරුණයෝ මේ රටේ ගොඩක් දේවල් කරන්න පුළුවන් මිනිස්සු රට හදන ගමන්ට මේ වගේ තරුණ එකතු කරගන්න අපි ඔබතුමාගෙන් වැඳලා ඉන්නවා ඉතින් කොහොමද යාගන්නේ අපෝ මරන්නේ කොච්චර ඉපා වෙලාද කියනවනම් අඬුත් මෙතන ඔලගේ ස්තුතිය ඔයාගේ හොඳ සිතිවිලි වල බලේ දැනෙන්න අපිටත් කොහේ හරි තරක් තියෙනවා මත්තම මේ හිතන්නේ දැන් කුණු මැෂින් එක හදලා ඔයගෙර ලංකාව නගර සභාව ප්‍රාදේශ සභාවට කුණු මැෂින් හදලා අපේ නම අපි නමින් මේ මැෂින් දෙක රටේ ගියොත් ඒකේ තියෙන සතුට නැත්තම් සල්ලි ගන්නත් සල්ලි කෑව බිව කියලා සංසාර ජාතිය විනාශ කරලා ඇද්ද